ඉන්දිය කණ්ඩම සහ සිම්බාබ්වේ කණ්ඩම අතර පැවැත්වෙන තරග පහක යුතු විසවිස තරගාවලියේ සිව්වන තරගය අද නිමාවට පත් වුණා. ඒ අනුව තරගයේ පළමුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩම පන්දු අර විස අවසානයේදී කඩුලු 7ක් දෙවි ලකුණු 152ක් රැස් කළා. වෙස්ලි පන්දු 24ක් තුලදී ලකුණු 25යි. හතරේ පාර හතරක් ඔහුගේ ඉනිමට ඇතුළත්. මරුමානේ පන්දු 31ක් තුලදී ලකුණු 32යි. හතරේ පාර තුනක් ඔහුගේ ඉනිමට ඇතුළත්. නායක සිකන්දරා සහ පන්දු 28ක් තුලදී ලකුණු 46ක් රැස් කළා. හතරේ පාර දෙකක් සහ හයේ පාර තුනක් ඔහුගේ ඉනිමට ඇතුළත්. පන්දු යැවීමේදී කලිල් අහමඩ් පන්දු අර හතරකදී ලකුණු 32ට කඩුලු 2යි. කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දිය කණ්ඩායම පන්දු අර 15යි පන්දු දෙකක් අවසානයේදී කිසිවෙකු නොදැවි ජයග්‍රාහී ඉලක්කය පසු කළා. ජයස්වාල් පන්දු 53ක් තුලදී නොදැවි ලකුණු 93ක් රැස් කළා. හතරේ පාර 13ක් සහ හයේ පාර දෙකක් ඔහුගේ ඉනිමට ඇතුළත්. නායක සුබ්මන් ගිල් පන්දු 39ක් තුලදී නොදැවි ලකුණු 58යි. හතරේ පාර 6ක් සහ හයේ පාර දෙකක් ඔහුගේ ඉනිමට ඇතුළත්. මේ අනුව තරග පහක යුතු 20-20 තරගාවලිය 3ට 1ක් ලෙසින් ඉදිරියෙන් පසුවන්නේ ඉන්දිය කණ්ඩායමයි. මේ අතර ඉන්දිය කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරයේ තරග කාල සටහන සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පියවරගෙන තිබෙනවා. මෙම සංචාරයට 20-20 තරග 3ක් සහ එක් දින තරග 3ක් ඇතුළත් බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ. ඒ අනුව ඊට අදාළව මීට පෙර නිකුත් කෙරුණු තරග කාල සටහනට අනුව 20-20 තරගාවලිය ජූලි 26 වනදා ආරම්භ වීමටයි නියමිතව තිබුණේ. නව තරග කාල සටහනට අනුව 20-20 තරගාවලිය ආරම්භ වන්නේ ජූලි 27 වන සෙනසුරාදා. දෙවන 20-20 තරගයේ ජූලි 28 වනදාද තෙවන 20-20 තරගයේ ජූලි 30 වනදාද පැවැත්වීමට නියමිතයි. දින සංශෝධනය සිදු කළද 20-20 තරගාවලියේ සියලු තරග මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතයි. එක් දින තරගාවලිය අගෝස්තු 1 වනදා ආරම්භ වීමට මීට පෙර සැලසුම් කර තිබූ නමුත් සංශෝධනය කෙරුණු කාලසටහනට අනුව එක් දින තරගාවලිය ආරම්භ වන්නේ අගෝස්තු 2 වනදා. එක් දින තරගාවලියේ දෙවන සත්වන තරග පිළිවෙලින් අගෝස්තු 4 සහ 7 යන දිනවලදී පැවැත්වෙනවා. එක් දින තරගාවලිය පැවැත්වෙන්නේ කොළඹ ආර්.පී.එම. දස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී. 20-20 තරග රාත්‍රී 7ටද එක් දින තරග පස්වරු 2:30ටද ආරම්භ වීමට නියමිතයි. තරග සංචාරය ආරම්භ කරමින් ඉන්දිය කණ්ඩායම එළඹෙන 22 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. පෑම් පෑ අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම නිවැරදි ක්‍රිකට් තොරතුරු ඉක්මනින් දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර බෙල් සලකුණ ක්ලික් කරන්න.